ඔයගොල්ලොත් දැක්කද මේ වීඩියෝ එක? ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට මේ මොකක්ද වෙලා තියෙන්නේ? මුළු තරගෙටම තියෙන කරත්ත 7ක් විතර. හැබැයි බයික් 60කට වැඩි. මේ එක්තරා ගම්පලාතක පැවැත්වෙච්ච තිරික්කල් රේස් එකක්. මේ රේස් එක විතරක් නෙමෙයි අපේ ගම්බද පැතිවල පවා පැවැත්වෙන මේ තරඟවලදී මෙච්චර මේ යතුරුපැදි පිරිවරාගෙන යන්න තියෙන හේතුව මොකක්ද? ඔයගොල්ලෝ මේ වීඩියෝ ක්ලිප් එක හොඳට බැලුවොත් ඔයාලට දැක ගන්න පුළුවන් මේ අනතුරට ලක්වෙන තිරික්කලෙන් වැටෙන තරුණයාගේ හිස ඒ පිටිපස්සෙන් එන යතුරුපැදියේ රෝදයට අහුවෙන්නේ නැතුව බේරෙන්නේ 99. ඉතින් මේ තරම් පිරිසක් යතුරුපැදිවල නැගගෙන මේ කරන නාඩගම් වල අවසානයේ කොතනද? මේ විදිහට කිසි ආරක්ෂාවක් කික්මීමක් නැතුව තරග සංවිධානය කරලා යම් ආකාරයකට මනුෂ්‍ය ජීවිතයකට හානියක් වුණාට පස්සේ අදාළ බලධාරීන්ගේ ඇස්කම් ඇරිලා නම් තේරුමක් නැහැ. මම මෙතනදී කියන්න යන්නේ නැහැ මේ වගේ තරග තහනම් කරන්න කියලාවත්, එහෙම නැත්නම් මේවට නීති රීති දාලා හින තද කරන්න කියලාවත්, එහෙම අදහසකින් නෙමෙයි මම මේ කතා කරන්නේ. ඔව්, ඇත්තටම මේක එක පැත්තක් තියෙනවා. ඒ කියන්නේ සත්ව හිංසනයකුත් වෙනවා. නමුත් ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මේ මනුෂ්‍ය ජීවිතවලට වෙන්න පුළුවන් හානිය, මේ අවදානම, මේ නොසලකිල්ල, මේ විනයක් නැති ගතිය, මේ දේවල් වලට අනිවාර්යයෙන්ම බලධාරීන් විසින් යම් කිසි ආකාරයක නියාමනයක් සොයා බැලීමක් කරන්න ඕන කාලයයි මේක. ගමේ, නගරේ, පොදු පාරේ මේ වගේ දෙයකට ඉඩක් හදලා දුන්නහම ඒ ඉඩෙන් ප්‍රයෝජන අරගෙන මේ විදියට වල්බූ නිදහසක් භුක්ති විඳින්න හදනවන යම් කිසි පිරිසක් ඒ පිළිබඳව දෙපාරක් හිතන්නම වෙනවා. ඒ වගේම තමයි මිනිස්සු වෙන්නේ මේ තරඟ බලන්න මිසක් බයික් රේස් බලන්න නෙමෙයි. ඒ වගේම තමයි අනිත් පැත්තට මේ තරඟවල ඉන්න තරඟකරුවන්ටත් මේක මහා කරදරයක්. ඉතින් මේ ගැන සෝෂල් මීඩියාවේ ගොඩක් කට්ටිය අදහස් පළ කරලා තිබ්බා. ගොඩක් කට්ටියගේ අප්‍රසාදය පළ වුණා මේ විදිහට යතුරුපැදි වලින් කරන්නව මේ නාඩගම් වල අවසානය පිළිබඳව. ඒ නිසා මේ බයික් වල නැගල මේ පිස්සු කෙල්ල හරක්ට කියන්න තියෙන්නේ මිනිස්සු බලන්නේ බයික් සංදර්ශන නෙමෙයි. මිනිස්සුන්ට තමන්ගේ පාඩුවේ ඒ තරඟේ බලන්න අවස්ථාවක් දෙනවා වගේම තරඟ කරන මිනිස්සුන්ට ඒ තරඟේ කරගෙන යන්න අවස්ථාවක් සලසලා දීලා පාඩුවේ පැත්තකට වෙලා ඉන්න තරමට කාටත් ගුණයි. ඔයාලගේ නම්බුවටත් ඒක ගොඩක් හොඳයි.